අනුරාධපුර තලාව දුම්රිය ස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සුවබැලීම සඳහා එක් වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් 100ට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි පරිදි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම බෙවන විට සිදු කෙරෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා අපි දේශපාලන වශයෙන් මුළු රටම කල්පනා කළ යුත්තේ එක දෙයක් ගැන. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තේ නැත්නම් කවුරු ජනාධිපති වුණත් කවුරු ආණ්ඩුව කළත් ඒ රට සති දෙකකට වඩා වැඩි කාලයක් පවත්වාගෙන යන්න බෑ. අන්තර්ජාතික ගණදිනු කරන්න බැරි වෙනවා. ඒක නිසා ඒක තමයි රටක් ජාතියක් වශයෙන් උනන්දු විය යුත්තේ මේ නොගෙවා තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න. අපි දන්නවා ජනාධිපතිවරණය සඳහා විවිධ කණ්ඩායම් විවිධ විදියට සංධානගත වෙනවා. ඒ හැම කෙනෙක්ම මේ මූලික අවශ්‍යතාවය එලෙසින්ම ඉෂ්ට කරගන්නවා කියන ප්‍රතිඥාව ලෝකෙට දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ණයවර ලිපියක් නිකුත් කළා ඛනිජ තෙල් ගේන්නවත්, පොර ගේන්නවත්, බෙහෙත් තෙත් ගේන්නවත්, ආහාර ද්‍රව්‍ය ගේන්නවත් පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඔබට මතකයිනේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුණ තත්වය. තෙල් නැවෙනවා ගන්න විදියක් නැහැ, ගෑස් නැහැ, තෙල් නැහැ, විදුලිය නැහැ. ඒ තත්වයට වඩා නරක භයංකර තත්වයක් තමයි ඇති වෙන්නේ. මේ ටිකේ අවසාන ගිවිසුම් වලට එළඹුණේ නැත්තම්